යාළුවනේ අද මං ඔයාලට අරගෙන ආවේ කොහොමද අලගේ පොඩි තැටි කියුට් බෑන්ඩ් එකක් හදලා දෙන්න කියලා. මේකට ඕන අපිට අඟල් කාලේ බෑන්ඩ් එකක්, ඒ වගේම ඕන අඟල පළල සැටින් රිබන්. අපි රිබන් එක අරගෙන මේ විදියට පුච්ච ගන්න ඕන කපලා, මොකද නැත්තම් ඒකේ නූල් ගිහින් අපේ බෑන්ඩ් එක කැත් වෙන්න පුළුවන්. ඒක නිසා මේ විදියට නවලා අපි කපා ගන්න ඕන කෑලි දෙකක්. ඊට පස්සේ අර ගම්ගත් කොටස මේ විදියට බෑන්ඩ් එකට අලව ගන්න ඕන. මේ රිබන් එක බලන්නකෝ නවන විදියෙම. දෙපැත්තෙම ගම් ගාලා අපි රිබන් එක අලව ගන්නවා. දැන් ඔයාලට පේන්නේ නැති දෙපැත්ත අලව ගත්තම කොයි වගේද කියලා. ඊට පස්සේ අපි රිබන් එක අරගෙන අගිස්ස පුච්චලා මේ බෑන්ඩ් එක වටේ අපි රිබන් එක ඔතා ගන්න ඕන. සමහර වහන ප්‍රශ්නයක් තමයි මේකට ග්ලූ ගන් එක යූස් කරන්න බැරිද කියලා. ඇත්තටම ග්ලූ ගන් එක යූස් කරන්න පුළුවන්. හැබැයි ග්ලූ ගන් එකෙන් මේ ගම් එක තරම් ෆිනිෂින් එකක් ගන්න අමාරුයි. මොකද ග්ලූ ගන් එක එකපාරටම හයි වෙන නිසා අපි ඉක්මනට අලව ගන්න ඕනේ. හැබැයි ඒක පොඩ්ඩක් හරි හැමෙන් ගියොත් අර ගම් පාරවල් හිටිනවා. ඒක නිසා අපිට මේකට ග්ලූ ගන් එක නැත්නම් මේ බී 6000 ගම් එක ගන්න පුළුවන්. එතකොට ෆිනිෂින් එක අර ග්ලූ ගන් එකට වඩා ලස්සනයි. ඔයාලගේ කැමැත්තක්, ඔයාලට කැමති දෙයක් මේක යූස් කරන්න පුළුවන් ඉතින්.
දක්වා ඇවිල්ලා තියෙන්නේ. ඔයද පුළුවන් අවසානයේදී අපිට අලවන්න පුළුවන් කාට කප්පා ගන්න. ඊට පස්සේ අපි සිහිපත් කළා එක ගන්න අලවන්න පුළුවන්. රෝසමල් හදන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. මේ ආකාරයට රිබන් එක පුච්ච ගන්න. ඔයාලා මාත් එක්කම කරන්න නැත්නම් සමහරුන්ට මේ නවන විදිහම අමතක වෙයි. සමහරුන්ට මේක අමාරු වෙයි. මේක ගම් ගාලා එක්ක අල්ලගෙනම කරන්න මොකද නැත්නම් මේ ලිහෙන්න පුළුවන්. මේ විදිහට අපි දැන් නවා ගන්නවා. ඊට පස්සේ ආයේ කොණෙන් ගම් ටිකක් ගාලා අපි නැවත ත්‍රිකෝණයක් විදිහට නවා ගන්නවා. දැන් වඩ පෙනෙති මෙයා පැත්ත නවා ගත්තා. මේ විදිහට දිගටම නවනවා. ගංගගා යන්නේ නැත්නම් අපේ රසමල ලිහින්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම අල්ලගෙන ගංගාන නැත්නම් ලිහින්න පුළුවන්. Thank you.
මම ලොකු රෝසමල් හතක් හැදුවා, චූටි රෝසමල් නාලිකා 10ක් හැදුවා. ඔයාලට කැමති ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ සෙන්ටිමීටර 1ක් පළල රිබන් එකක්. මම දැන් ඔයාලට කියලා දෙන්න කොහොමද පොලයක් හදාගන්න කියලා. ඒක නිසා මම මේකට කොළ හිම පහක් ගත්තා. ඔයාලට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. දැන් මම කොළ හදාගෙන ඉන්නයි මෙතන අවසානයි. ඊට පස්සේ අපි බලමු කොහොමද දැන් අපි මේක බෑන්ඩ් එකට අලව ගන්න කියලා. අපිට ඕනේ පෙල් ෂීට් එකක් මේ හැඩයට කපා ගන්න. දැන් මම පෙල් ෂීට් එකට අවශ්‍ය මල් ටික අලවගෙන ඉවරයි. ඊට පස්සේ අපි මේ පෙල් ෂීට් එක බෑන්ඩ් එකේ අලව ගන්න ඕනේ.
දැන් මම බෑන්ඩ් එක අලගෙන ඉවරයි. මේ තියෙන්නේ මම හදාගන්න බෑන්ඩ් එකේ අවසාන නිර්ණය. ඊට පස්සේ අපිට මේකට ඕනි වෙනවා මිලිමීටර් 5 half pearls. වල කඩින් ගන්නවා නම් half pearl කියලා ඉන්නවා. මම ඒක නම් වලට දාන්න. මේකට මම යොදාගන්න පු ගම් එක fabric glue. මේකෙන් අපිට silky smooth වට ලස්සන පෙනුමක් ලැබෙනවා.